බයලොජිකල් හියුමන් එම නැතම් ජීව විද්‍යාත්මකව මැවුණු මානවයා ස්වභාව ධර්මයෙන් මවලා තියෙන්නේ එක් මූලික කාරණාවක් වෙනුවෙන්. ඒ ඔබ අප කවුරුත් දන්නා වර්ගය බෝ කිරීමේ කාර්ය වෙනුවෙන්. මිනිස් වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කිරීමට මානවයාගේ මොළයද ඒටම හැඩගැසිලා තියෙනවා. සත්ව ලෝකයේ අන් කවර සතෙක්ටවත් නැති තහංචි ටිකක් සංස්කෘතිකවම මිනිසාට යොදවලා තියෙනවා කියලා අපි කවුරුත් දන්නවා. පේපර්ස් කරන්න නෝට්ස් හදන්න කම්මැලි වගේද? මේ සේරම ප්‍රශ්න වලට එකම විසඳුම eduz e-school app එකෙන් ලැබෙනවා. eduz e-school කියන්නේ දැනුමින් පිරුණු ලෝකයකට ඔබේ ගමන් බලපත්‍රයයි. සතුන්ට තමන්ගේ ලිංගික සහකාරිය සොයාගෙන ඒ ක්‍රියාවලිය කිරීමට කිසිම වයස් ભેදයක් නැහැ. ඒත් මිනිසාට එහෙම බෑ. අනේ නිසාම මිනිසාට තම නිසි වයස එළඹෙන තුරුත් තමන්ගේ සහකාරිය සොයාගන්න තුරුත් මේ ක්‍රියාවලියේ යෙදෙන තුරුත් මේ ආශාව සංසිඳවා ගැනීමට ඇති ක්‍රියාවලියක් ලෙස ස්වංවින්දනය හැඳින්වෙනවා. දැන් ඔබ දන්නවනේ මේ කියන්නේ මිනිස් ශරීර කෘත්‍යයේම එක් කුඩා පැතිකඩක් බව. ඒත් මේකට ඇබ්බැහිවීම කියන කාරණාව නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ස්වංවින්දනය ඇබ්බැහිවීම කියන එක ඔබ හඳුනාගන්නේ කෙසේද යන්න අපි දැන් පැහැදිලි කරන්න. ඔයාම උදාහරණයකට ගන්නකෝ. ඔයත් ඔයාගේ එදිනෙදා අධ්‍යාපන කටයුතු, රැකියාවේ කටයුතු, ඔබට පැවරුණු වගකීම් කල්දමා මේකට යොමු වීම සංවින්දනයේට ඇබ්බැහිවීම ලෙස සැලකෙනවා. අර කතාවකුත් තියෙනවනේ ඕනවට වඩා ඕනෑම දෙයක් ඕනෙම නෑ කියලා. ඉතින් මේකත් හරියටම අන්න ඒ වගේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි හිතුවා ඔයාලා එක්ක මේකට ඇබ්බැහිවීම සදහටම අතහරින්න පුළුවන් ක්‍රම පහක් ගැන කතා කරන්න. අපිට 100%ක් තහවුරු කරන්න බෑ මේ ක්‍රම පහෙන් ඔබට ඒ සහමුලින්ම නැති කරලා දාන්න පුළුවන් කියලා. ඒත් මේ ක්‍රම පහෙන් මේක පාලනය කරන්නේ කොහොමද කියලා හරි ඉගෙන ගන්නවා. ශ්‍රී ලංකාවේ අංක එකේ YouTube නාලිකාව. අංක එක සංවින්දනය සඳහා ඔයාව පොළඹවන දේවල් වලින් ඈත් වෙන්න. වාට හැම වෙලෙම වගේ අහන්න දකින්න ලැබෙන්නේ මේ දෙයට යොමු වෙන දේවල් නම් මුලින් ඔයා ඒ දේවල් වලින් ඈත් වෙන්න. උදාහරණයක් විදියට හිතන්නකෝ ඔයා නිතරම මේවට අදාළ වීඩියෝ නරඹන කෙනෙක් කියලා. අන්න එහෙම නිතර දෙවේලේ ඒ වීඩියෝ බලනකොට දන්නේම නැතුව ඔයාව ඒකට ඇබ්බැහි කරගන්නවා. ඉතින් අර කලින් කිව්වා වගේ ඔයාගේ වටේ ඉන්න යාළුවෝ මේ වගේ දේවල් සඳහා පෙළඹවීමේ ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ දේවල් නොහැගුණා වගේ හිටියොත් මේකට ඇබ්බැහිවීම වට ලේසියෙන් වළක්ව ගන්න පුළුවන්. අංක දෙක, පුළුවන් තරම් බිසි වෙන්න. ඔයා සංවින්දනයේට ඇබ්බැහි වුණ කෙනෙක් නම් ඔයාට ඔයාගේ එදිනෙදා වැඩ මිස් වෙනවා වැඩි ඇති. ඉතින් අද ඉඳන්වත් ඔයාට පුළුවන් නම් ඒ වැඩත් එක්ක බිසි වෙන්න ඔයාට මේකට යොදවන්න තියෙන කාලයක් නැති වෙනවා. අන්න ඒ නිසාම ඔයා ඔයාගේ බිසි ලයිෆ් එකට කන්සන්ට්‍රේෂන් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාටම ඔයාගේ වෙනස සහ කඩිසර බව තේරුම් ගන්න පුළුවන්. අංක තුන, ඔබේ මානසික සෞඛ්‍ය ස්ටේබල් කරගන්න. ඔයා මෙන්ටලි ඩවුන් කෙනෙක් නම් මේ වගේ පුරුදු වලට ඇබ්බැහි වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා. ඉතින් හොඳම දේ මුලින් ඔයා හොයන්න ඕනේ ඔයා කොහොම මෙන්ටල් සිටුේෂන් එකකද ඉන්නේ කියන එක. මේක ඔයාට තනියම තේරුම් ගන්න අමාරු නම් මනෝවෛද්‍යවරයෙකුගේ සහාය ඔයාට පතන්න පුළුවන්. ඔයත් මේකට ඇබ්බැහි වෙලා නම් මෙන්න මේ අපි කිව්ව කාරණාව ගැනත් අවධානය දෙන්න කියන එක අපි මතක් කරනවා. අංක හතර, ෆිසිකල් ෆිට්නස් ගැන වදපෙන්න. ස්වංවින්දනයේ උච්චතම අවස්ථාව එළඹීමෙන් පිටවන සුක්‍රාණු නිපදවන්න අපේ ශරීරය ගොඩක් වෙහෙසනවා. ඉතින් වා නිතර නිතර මේක යෙදෙනවා නම් ඔයාගේ ශරීරයේ එකම එක කාර්යයක් වෙනුවෙන් විතරයි වෙහෙසෙන්නේ. ඉතින් කෝ ඔයාගේ ශරීරයට වෙන වැඩකට අවධානයක් දෙන්න වෙලාව. අනේ නිසා පොඩ්ඩක් හිතන්න, ස්වංවින්දනය කියන්නේ නරක දෙයක්වත් ශරීරයට අහිතකර දෙයක්වත් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේකට ඇබ්බැහිවීම. ඉතින් ඔයා ෆිසිකලි හෙල්ත් වෙන්න ඕනේ නම් මෙන්න මේ වගේ පුරුදු වලට ඇබ්බැහි වෙන එක නවත්තන්නව වෙනවා. අංක පහ, ඉක්මනට කසාද බඳින්න. අඩ මේ ඇබ්බැහි නවත්වන්න බැරි නම් හොඳම දේ තමයි මේ ඉක්මනට ඔයා ඔයාගේ ජීවන සහකාරිය සොයා ගන්න. අපි මේ කතා කරන්නේ කසාද බඳිනේ ඔයාට. වාගේ වයසත් හරිනම් වතාවත් මේකට ඇබ්බැහි වෙලා නම් ඒක ප්‍රායෝගික නැහැ. හැබැයි මං අර කලින් කිව්වා වගේ ඔයා අනිත් වැඩ සේරම කම්ප්ලීට් කරලා ඉවර නම් තමයි. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි මේ. මේකෙන් ඔයාට අහිතකර ලිංගික තෘප්තියක් වෙනුවට සුවබර ලිංගික තෘප්තියක් අත්පත් කරගන්න පුළුවන්. ඉතින් ඇයි තාම පරක් වෙන්නේ? මේ ගැන හිතලා බලන්න. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරපු සියලු කාරණා ආයෙත් අධ්‍යයනය කරන්න කියලා අපි ඔයාලගේ නිල්ලනවා. වාගේ අතරෙත් මේ වගේ සංවින්දනයට ඇබ්බැහි වුණ යාළුවෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ අයටත් මේ වීඩියෝ එක අතිශයින්ම වැදගත් වෙන්න පුළුවන්. ඉතින් එයාලටත් මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔයාලත් හමු වෙනකම් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්, ආශිර්වාද බොහෝ වේවා.